වහලා වහලා ඉන්නවා කියන්නේ කෙලින්ම හරි හරි උන්න එතකොටම මේ කෙලින් මැද්දෙන් තුවක්කු උටා දඩයක්කාරයෙක් එනවා මෙන්න මෙහෙම තප්පි 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 කවුද ගන්න දඩයක්කාරයෙක් එනවාද මට තොප්පි විකුණන්න ආ ඒක ඒක නම් පැටලුන ඒක නම් පැටලුන මම පිළිගන්නවා කලිනෝ කාටවත් තොප්පියක් දාන්න දඩයක්කාරය හරියටම ඇවිල්ලා මෙන්න මෙහෙම කළා කුරුමානම් අල්ලලා හරියටම තියනවා වෙඩිල්ලක් ඩොම් ගාලා ගිරව් තුන් දෙනෙක් බිම මංගේ කැලේ ආ මම තුන්දෙනෙක් බිම මම දැන් අහන්න ප්‍රශ්නේ අත්තේ කී දෙනෙක් ඉතුරු කියන අප්පද අටක් හිටියා කී දෙනෙක් හිටියා අටක් හිටියා අටක් හිටියා තුනක් වැටුණා අත්තේ කීයේද එකෙක්වත් නැහැ ඔය කිව් එකෙක්වත් නැහැ එකෙක්වත් කියන්නේ කොහොමද අටක් හිටියා තුනයි වැටුනේ වේඩි දීපඩ පස්සේ කොහෙද තව ඉතුරු වෙන්නේ වැඩි දීපඩ පස්සේ තව ඉතුරු වෙනවද? ඇයි පහක් ඉන්නවන්නේ? කොහෙද ඉතුරු වෙන්නේ? ඇයි ඉතුරු වෙච්ච පහ අටෙන් පහ? පහ කේම්මල වැඩි දීපඩ පස්සේ ගිරව් කියා රිලව්වත් ඉන්නේ නැහැ ගත්තොත්. ඩොග් ගාල උන් යනවනේ කිලිලා පැනලා. මොනවද මේ? මේ ගණිතේද? මේ ඇවිල්ලා තේරෙවිලි. තේරෙවිලි වක් කියනනම් ඊයේ කෙස් ගන්න. ආ ඊයේ කෙසුත් නැහැ. ඔන්නා ගන්න. මොකද්ද? තේරවිලි අහ කීප අතකුඩ බුම්බාගෙන කටරෙද්දා පොරවාගෙන කොස් කෙඩිය මොකද්ද කියයි කියයිද කොස් කෙඩිය තමයි ගැට පොලොස් තව එකක් කියන්න ගහකුඩ කෙඩියක් ගෙඩියක් කුඩ ගහක් අන්නාසි කෙඩිය මොකද්ද කියයිද උදුම තේරවිලි කියයිද පොන්චිලි දේ වතුර රසයි තැමිලි කෙඩිය මොකද්ද කියයි ගොන් තැමිලි කිය ඒයිද අද කාරය තේරෙන්න කහගන්නවත් දන්නේ උදුම ඇදලා ගත්ත දමල බෑ ගැව්ව මල පිපුණ මල පර වුණ ගිනි කූර මොකද්ද ඇදලා ගත්තොත් ඒ දෙ අපිට ගන්න කතා කරලා ඇදලා ගත්ත දමල කන ඔක්ක පයින්න බලාගනි අනේ අම්මා අප්පා කිසිම දෙයක් බෑ ඔය එනවනේ ගණිතය බෑ සිංහල බෑ දැන් සිංහල පාඩම ඊයේ කියලා මම කිව්වා අර වචන යොදලා වාක්‍ය හදන්න හිට පුරුදු වෙන්න කියලා පුරුදුනවත් දැන් වාක්‍ය හදන්න ගෑටි දැන් පුරුදුලා ඉන්නේ අපෝ පුරුදු හරි මම මේ දෙන වචන යොදලා වාක්‍යයක් හයිරාටි හයිරාටික කියන වචන යොදලා වාක්‍යයක් හදනවා බලන්න හයිරාටි වාක්‍යයක් හදන්න බැරි මොකද අපි ගමටම පද හදපෙමු හරි ඒ වෙනුවෙන් හයිරාටි කියන වචන දාලා හදන්න හයිරාටි පවුලක්ම ගියා ගමේ පද හදලා අපිම පද හදලා හයිරාටික හයිරාටි හයිරාටික ඔව් හරි ජස්තියා මස්තික කෛරාටික බොයි ඈ කෛරාටික හරි 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 ජස්තියා මස්තික කෛරාටික බොයි කෛරාටික ජස්තියා මස්තික කෛරාටික බොයි අපිට කියන දේ හරි අපිට ඉන්නනේ ඌ දෙකම කාලා වීලා යන්නේ ඌ හොඳ එකක් නෑ අපිටත් දෙනවනේ මේක වැරදි එහෙම ඒක වැරදි හරි මේක අමාරු කරන්න මේ වචන එක අපිට අමාරු නේ තුරුලත අසනයි තුරුලත හ ඒක ඒක නමර ඒ තුරුලතගේ වචනේ දාලා වාහේ වාක්‍ය හදනවා අර තුරුලත ඒක නම් මම හැබැයි මම පස්සේ මට මුකුත් කියන්න එපා. පස්සේ මොනවද කියන්නද? වාක්‍ය හදනවා. සුරලදානේ. ඔව්. ගැට නැජේ. මුක නැ මුකටද නැජේ? හ්ම්. ගැජ්ජ වෙන්නේ මුකටද? සුරලදානේ. සුරලදානේ. තුර හැබැයි මම පස්සේ ඔන්න මුකුත් කියන්න එපා. මොනවද කියන්නද? වාක්‍ය හදනවා ඉක්මනට. සුරලදා. ඔව්. මම ඔව්. මම පටලැජේ යකෝ. ඉක්මනටලා මේ වාක්‍ය හදනවා. මම හරි පටන් ගන්නවා මම මම එන තුරුලතා බලාසිටි ඈ මම එන තුරුලතා බලාසිටි අම්ම මේ තුරුලතා කියලා දාපු විදිය ලතා බලයිටි තුරුලතා මරු තුරුලතා දොඩංගෙඩි දෙකක් උස නැහැ තුරුලතා එනකම් බලන් ඉන්නේ කවුද ඒ ලතා සෑගිදුව කුසුමලතා ඒකනේ මං කිව්වේ ඔය අනිත් පාරේ කේලම් වලට යනවා ගෙවල් වල එන්නේ නැම පැත්ත පළාතේ ගෙවල් පැත්තේ බලාගනි හරි දැන් මම කියපු ඊයේ මම කියන වාක්‍යයක් පටන් ගත්තොත් ඉවර මම කියන වාක්‍යයක් පටන් ගත්තොත් ඉවර කරන්න ඕනේ මී
කියලා. මේ අපි කියන වාක්‍ය පටන් ගත්තොත් ඉවර කරන්න ඕනේ මූ කියලා. මූ කියලා. ඔව්. දැන් මම කියන වාක්‍ය පටන් අරන් මී කියලා ඉවර කරත් අපි මී. මම මී. ආ මම මී. ඔව්. මම මී. ඔව්. මම ඔව්. මියන්නේ ඉවර කරන්න. මියන්නේ ඉවර වෙන්න ඕන. මම කැමැතිම පුද්ගලයා නාට්ටාමි. මම කියලා පටන් ගන්න මී කියලා ඉවර කර මම මියන්නේ ඉවර වෙන්න මම කන්න වඩා කැමති ආස්මි වැරදි වැරදි ඉතින් මියන්න ආවනේ මියන්න ආවට බං ආස්මි කියලා නෑ පිස්සුදු උඹට එහෙම කකේ කරේ ආවනේ මියන්න තන්නේ අම්මා හරි අපි කියලා වාක්‍යයක් පටන් ගන්න මු කියලා ඉවර කරනවා මොකක් අපි කියලා පටන් ගන්න මු අපි මු ඔව් මු මාර කතා කියන්නේ ඈ මු මු කියලා ඉවර කරන්න මු 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 කියලා ඉවර කරන්න ඕන මු අපි කියලා පටන් ගන්න මු කියලා ඉවර කරන්න මු ඉතින් වාගේ පටන් ගන්න මූ මූකකින් හරි හරි මූ ඔව් කනම් කන දෙයක් නේ කන අපි මූ ඔව් අපි කන අඹ ඇයි මේ තරම් අඹ අපි කන අඹ ඇයි මේ තරම් අඹ මූ මූ මුවා මුවා හරියට මාවනේ හරි ඒ පාර හරි හරි දෙනවා කන රත්ෙන් හරි අනේ අම්මා බලලා මේ උගන්වනවට වැඩි හොඳයි මං කිව්වනේ කලින් උගන්වලා වැඩක් නැහැ ඇත්තමයි ළමයෝ මේ වෙන අන්තයකට යොමු වෙනවා මේ උගන්වන දේවල් වැඩක් නැහැ සිංහල බෑ ගණිතේ බෑ මේ කිසි දෙයක් බෑ වෙන අන්තයකට යොමු වෙනවා ක්‍රීඩාවත් බෑ දඩු ගන්න ක්‍රීඩා මාරද මේ මගේ කොන්දේ අමාරකා කොන්ද මොකද උනේ කොන්ද මෙහෙම වෙලා මෙහෙම කරලා මෙහෙම කරනකොට ඈ කොන්ද නිකන් රිදෙනවා නිකන් විදුලි කොටනවා මෙහෙම මෙහෙම මොකද කරන්නේ ව්‍යායාම නෑ ව්‍යායාම නෙමෙයි එන කාලි සමාධින ආ ව්‍යායාම නේ කාලි මොකද වෙන්නේ විදුලි කොටනවා මේක කොන්ද මෙහෙම කරලා යනකොට විදුලි කොටනවා එතකොට ඔකට බෙහෙත් ගත්තා කිව්ව නේද බෙහෙත් තරම් දැන් හොඳයි විදුලි කොටන එක හොඳයි ඒක හොඳයි දැන් මොකද වෙන්නේ දැන් නිකන් හෙන ගන්නවා ආ එහෙම එහෙමනම් මෙහෙමයි ව්‍යායාම මේ කරන්න එපා ඔය මොකද ඔය කොන්දේ අමාරු වෙන්නේ බඩ වැඩි මේ බලන්න උසේ හැටියට මේ බඩ අඩු කර ගන්නවා. ඔකට ව්‍යායාම කරන්න එපා. උදේ හවස හැමදාම ඇවිදිනවා. විනාඩි 40ක් 45ක් හොඳට ඇවිද්දා නම් දාඩිය දාන්න බඩ බැහැල යනවා. ඇවිද්දට බඩ බහින්නේ නැහැ. ඇති වෙන්නේ කොහොමද? හොඳට ඇවිදින්න ඕන. විනාඩි 40ක් ඇවිදිනවා හොඳට බඩ බහිනවා. ඇවිද්දට බඩ බහින්නේ නැහැ. මේ ඔබ කොහොමද දන්නේ ඇවිද්දට බඩ බහින්නේ නැහැ කියලා? මේවා කියලා තියෙන්නේ අපි නෙමෙයි. ආචාර මහාචාර විශේෂඥ වෛද්‍යවරු කියලා තියෙන්නේ මේවා. මොකා කිව්වත් මට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් ඇවිද්දට බඩ බහින්නේ නැහැ කියලා. ඔප්පු කරලා පෙන්නන්න. ඔප්පු කරලා කියන්න පුළුවන්. දැන් බලුවා දැන් ඔප්පු කරලා කියන්න පුළුවන් ඇවිද්දාම බඩ බහින්නේ නැහැ ඇවිද්දාම බඩ බහින්නේ නැහැ කියලා ඔප්පු කර ඔන්න අපේ ගෙවල් පැත්තේ ඉඳලා සමන්ති කියලා ගෑන ළමයි ඉතින් සමන්ති සමන්ති මේ ළඟකදී ඉඳන් ගෑන මේ කොල්ලෙක් එක්ක යාළු වෙලා කොල්ලගේ අතින් අල්ලගෙන එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා උදේට hina වෙවි ඇවිදිනවා හවසට ඉකි බින්දි බින්දි ඇවිදිනවා මුකුළු කර කර ඇවිදිනවා අත්වල පටලවගෙන ඇවිදිනවා ඉතින් අප්පච්චේ සමන්ති ඇවිදපු ඇවිදිල්ලට මං හිතුවා ඕකගේ බඩ නැත්තරම නැතිලා පොත්තටම හේතු වෙලා ඇයි කිය. ආ. ඔව්. දැන් මොකද කෙල්ලට වෙලා තින්නේ? අන්න ඒ කිට දැන් බඩ එනවා. හා? ඇත්ත? ආ. එතකොට අර කොල්ලා. කොල්ලට බඩ යනවා. ආ. දැන් කොච්චර කල් වගේ වෙනවද? දැන් මාස 8ක් විතර. ආ. තව දෙකක් විතර යනකොට ඒව බැහැල යයි. ඔව්. උඹලා ඒව දිහා බලන්නේ නැතුව හිටහල්ලා උඹලා පොඩිය උන්නේ නේද? උඹලා ඉන්නේ කොහොමද ඉන්නේ? හ්ම් වේනේ වත් ඒක තමයි තමයි කියන්නේ මේ ජීවිතේ කියන්නේ කොහොිට වෙඩිය අර්ථවත් විදියට විඳින්න උත්සාහ කරනවා මේවා හරියන්නේ නැහැ මේ සිංහල භාෂාවේ තියෙන රුවන් මැකිය අහලා නැද්ද දිලිසෙන සියල්ල රත්තරන් නොවේ එතකොට උත්සාහවන්තයයි මේ වගේ සියලුම අඳුරු බලාවල රිදි රේඛාවක් ඇත අප්පෝ ඔයගේ මං අහලා තියෙන මං හදලා තියෙනවා අහලා වැඩක් නැහැ මේ ජීවිතේ එකතු කරගන්න ඕනේ එකතු කරන්නේ මොකටද අපි හදලා මම හදනවා නේවා රුවන් මැකි මම හදනවා නේ රුවන් මැකි හදන මිනිහෙක් මං යකෝ මම දෙනගෙ හිටියේ මං දන්නවනේ යකෝ හදනවා මං ඕ අනේ මට මේ පොඩි මම මේ ළඟදී ගියා මාමලා ළඟද
කොයිද අනුරාධපුරේ ගම ගමේ ගමේ අනුරාධපුරේ මාමලා ගෙදර මාමලා ගෙදර දැන් අනුරාධපුරේ නෙමෙයි නේ ඉන්නේ මල්වානේ මල්වානේ දැන් එන්නේ ඔව් ඇයි අනුරාධපුරේ අර ට්‍රැක්ටර් එකම අරන් ගිහලා හාලේ ඒ වැඩේ ටික ඉවර කළා ඔව් අප්පනේ වැඩක් නැහැ කියලා මම මම මෙහෙම යනකොටම ඔන්න ට්‍රැක්ටර් එනවා ආහා මාමගේ ඔව් ඔව් මාම ට්‍රැක්ටර් එක නැන්ද නැද ඈ නැන්දා ඒ මොකද නැන්දර ටැපේ ට්‍රැක්ටර් එකද කියන්නේ නෑ පදිනේ කියන්නේ ඒ කියන්නේ रंबूट මෝ බල්ප් වගේ රඹුටන් දිලිසි දිලිසි මාව නැග්ග රඹුටන් ගහ ආය මොනවද කඩනවා සෑප කැමර කැපට ගහගත්ත සරම නැග්ග කැඩුවා අනේ මගේ මාව නේද මං වෙනුවෙන් මේ රඹුටන් කඩන්නේ කියලා මට හරි හැඟීමක් ඇති වුණා ඒ හැඟීමත් එක්ක තමයි මේ රුවන් වැකි හැදුනේ අන්න ඇල ඒ ලාවේ තමයි මං හැදුවේ ඒ රුවන් වැකි මේ උඩ බලාගෙන උඩ බලාගෙන මේ කියන්නේ දිලිසෙන සියල්ල පතරන් නොවේ වගේ ඔව් ඒ වගේ මේ වගේ රුවන් වැකි ඒ වගේ උඩ බලලා අනේ මොකද්ද හැදුවේ කියන්කෝ එල්ලෙන සියල්ල රඹුටන් නොවේ කොලයන්ට 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 කොලයන්ට